मगे प्रेमांतेने ओब ऐतरम स्वर्गय विश्वास करनवाद स्वर्गय केला देयक तीनवाई केला विश्वास करनवाद हेवन इज रियल केला फिल्म एकक तीनवा लस्सन फिल्म एकक तीनवा ओब सबविन्म स्वर्गय विश्वास करन केनेक नम सह ओब हितागने देन स्वर्गयट ओबट लेसियेन यान्न पुलुवान केला ओब विश्वास करगन इन्नवा नम मगे प्रमुवांते नहीं स्वर्गीय ज्ञान विश्वास कर वेडकने उब एक स्वर्गीय निगंग हरी सिंपल जेसु आदर जेसु हुंदाई जेसु सुधु जेसु लेसियम निगंग ग्रीस वेल तिब्बा वगे शिग्गाल स्वर्गीय यान बलागन इन्नवा नम प्रेमवंते क्या कर वचने तेरना एम ओब बलापुरुना लघु प्रश्न आगती है स्वर्गीय विश्वास कर एक अनिवार्य दया स्वर्गीय विश्वास कर लोक इन्न जीवित एक सदातनिक जीवित अग्न में एक अंबल मग तेरना एक अंबल मग एक दाल अन्न ओन तेनातीन वाक्यन एक तेनातीन वाक्यन एक ओब्बट स्थिर नब जीवत्व विधिय वेन सकतेन हेतन ओब आलू तेंगे आखादन ओब आलू तेंगे आखादन तेंगे गे हदागन आन ए गे हदागन आदि ओब तावकालिक ए गे हदन खांग ओब ओब कुली गेदर के इन्न एक कुली गेदर के इन्न आदि ओब इन्न विधिय वेन सकतेन එතකොට ඔබ කුලී ගෙදර ඒක හදාගෙන එතනත් ලස්සනට ඉන්න ඕනේ නැද්ද එතන එතන කකුණු කොටවල් වගේ ආ සත්තු වගේ ජීවත් වෙන්න බෑ ඉන්න තැන ලස්සනට අතුපතු ගාගෙන අස්පස් කරගෙන ඉන්න ඕනේ හැබැයි ඔබ මතක තියාගන්න ඔබ plan කරන්නේ ඒ ගෙදර ඉඳන් බඩු order කරන්නේ ඒ ඔක්කොම ලෑස්ති කරන්නේ සදාතනික ගේ ගේ ගැන හිතාගෙන ඔබ යන්න තියෙන ප්‍රධාන ඔබ හදන ස්ථීර පදිංචිය ගැන හිතාගෙනයි ඔබ කුලී ගෙදර ඉන්නේ කුලී ගෙදර ලස්සනට ඉන්න ඕන හරි හැබැයි එතන එතන ඔබ එතනට යනවා කියලා බලාපොරොත්තුවකින් ඒ කුලී ගෙදර ඉන්න විදියක් තියෙනවා ඔබ ඇවිල්ලා පුටු මේස ඕඩර් කරන්නේ දේවල් ලෑස් කරන්නේ කුලී ගෙදර ඉන්න තැන සෙටප් එකට අනුව නෙමෙයි ඔබ හදන සදාතනක නිවහනත් එක්ක මගේ ප්‍රමාණතන දැන් ඔබ මඩුපල්ලේ යද්දි මඩුපල්ලේ ගයක් තියෙනවනේ හම්බ වෙනවනේ නැද්ද නැත්තම් කූඩාරමක් ගහගෙන ඉන්නවනේ ඒක ඔබ බස් එකක ගිහිල්ලා මඩුපල්ලිය ගිහිල්ලා ඒ කාලය ඒ දවස් ටික ඉඳලා आय तुबगे गेदर है ना समारण गेदर है ना क्या मतलब मैंने मगर अंदर है ना ना इतना इतना तावकालिक इतना इन्ना हरि इतना ए इन्न तेन दी शावर रेख वैड करे कोमोड के फ्लाश कैडी ला फिर ना अद्कि लाइट पत्वे फैन हरि ये मैनेज कर इन्ना कद आवे कार्यक्षद आई अतंटे अन्न अर मुना प्रेम एम ए मे आकल उब मम जीवात्वे බලාපොරොත්තුවක් එක්ක ऐसे नवे नम ए बाब मम ओबट नुकियामद ओबट स्थान सूदान करण पिनीस यामी ओबट स्थान सूदान कल पासु मा सिटीन तेन ओबत सिटीन पिनीस ओब कैंदवागिन यामट मम नवते लुक्त मागे नम पारिचित बला දැන් ජේසු කියනවා මම මේක ලෑස්ති කරලා ඔබගේ ඒ සදාතනික ගෙදර ලෑස්ති කරලා ඔබව එක්කගෙන යන්න ආයෙනවා ඒ කියන්නේ එතනට යන්න තියෙනවා මගේ ප්‍රමාදේ අපිට ගොඩාක් වෙලාවට අමතකයි අපිට අමතකයි අපි මේ ලෝකෙට ආවේ తాවකාලික කාලයකට తాවකාලික අරමුණක් සඳහා දැන් එතනදී ලුක්තුමාගේ නමිනි පරිච්ඡේදයේ ගෝලියෝ සේවය ගිහිල්ලා දවස් ඉවර කාර්යය කරලා ගෝලියෝ ඒක අවිල්ලා මොකද වෙන්නේ ජේසු ගාවට අවිල්ලා අනිත් හැම විස්තරයක්ම කිව්වයින් පස්සේ ලුක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදය කිව්වයින් පස්සේ කතා කරලා කියනවා බලන්න 20 වෙනි වගන්තියේ එසේ වුවත් අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න ඔබගේ නාම ස්වර්ගයේ ලියා ඇති නිසා සන්තෝෂ වන්නයි වදාළසේක. ඒත් ජේසු කතා කළා කියලා ඔබගේ නම එහෙ ලියලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න. ඔබව අයිති මෙතනට නෙමෙයි එතන. ඒ කියන්නේ
පරිපූර්ණව ඔබ ඉන්න තැන එතනයි මගේ බයිබලයේ පිටිපස්සේ පිටුවේ මම ලියාගෙන ඉන්නවා මගේ ප්‍රමාන්තේනි ලියාගෙන ඉන්නවා අපේ ජීවත් වෙන කාලය ගැන ජීවත් වෙන කාලය ඒක අපි මතක තියාගන්න එක හොඳ නිසාම අපි අවුරුදු මගේ ප්‍රමාන්තේනි පිටුව ගැලවිලාද කොයිද කමන්නේ ජීවත් වෙන කාලය ඒ ජීවත් වෙන කාලය මෙන්න මෙහෙමත් කතා කරලා කියනවා ඒ කියන්නේ අපි අවුරුදු 50 අවුරුදු මගේ ප්‍රමාන්තේනි විසිපන්දාස් පන්සිය අවුරුදු 60ක් ජීවත් වෙනවා නම් දවස් 25000 500යි ජීවත් වෙන්නේ. ඉතින් එතනදී මේ දවස් 25000 500 සඳහාද අපි මේ හැම දෙයක්ම අවුරුදු 65ක් ජීවත් වෙනවා නම් දවස් 25000 500යි ඒකේ පැය 8ක් විතර නිදිය ගන්නවා නම් අවුරුදු 65න් අවුරුදු 29ක් නිදි. ඒක මේක සංගණනේ ගන්න කාලේ ටීවී තමයි තිබුණේ ෆෝන් තිබෙන්නේ නැහැ දැන් ෆෝන් ගත්තනම් ඊට වඩා ගොඩක් වැඩි වෙනවා නිදිය ගන්නට අද ෆෝන් එකකින්නේ නැද්ද ඉතින් ඒතව එහෙනම් ගත්තනම් අවුරුදු 8ක් විතර ටීවී බලනවා ඉතින් මේ 25500 අවුරුදු 65ක් ජීවත් වුණොත් අවුරුදු 25500 ඉන්නේ දැන් ඒකට තමයි මේ අපි නගලන්නේ අපිට අමතක වෙලා තියෙනවා සදාතනික ජීවිතයක් ගැන මගේ ප්‍රමාණයට එනිසායි අද අපි කතා කරන්නේ එනිසායි අද කතා කරන්නේ මගේ ප්‍රමාන්තේනේ අද අපි කතා කරන්නේ සදාතනික ජීවිතයක් ගැන ඒ ජීවිතයේදී මොකද වෙන්නේ අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් එක්ක රෝම 8 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය අපි කියවනවා මගේ ප්‍රමාන්තේනේ රෝම 8 24 කතා කරන කියලා මේ බලාපොරොත්තුව මොකක්ද අප ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන පෙනෙන දේ ගැන බලාපොරොත්තුව බලාපොරොත්තුවක් නොවේ පෙනෙන දේ ගැන බලාපොරොත්තු වන්නේ කුමකටද අපි නොපෙනෙන දේක් බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටින්නම් ඒතර බලාපොරොත්තුවේදී මගේ ප්‍රමාන්තේනේ ඔබ දැන් ඉන්න තැන සහ ඔබ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා ඉන්න තැනේ ඉඳන් බලාපොරොත්තුව ඒ වෙන දෙයට පැසෙච් එක පොරොන්දුව ඔබ ඉන්න තැන සහ පුරන්දුව අතර ගැප් එක පිරෙන්නේ බලාපොරොත්තුවෙන් මම දැන් බලාපොරොත්තු වෙනවා වෛරස් එකක් කියලා කතා කරත් එහෙම වැක්සින් එකක් බලාපොරොත්තු වෙනවා උත්තරයක් බලාපොරොත්තු වෙනවා අපි නම් මේ දවස්වල වැක්සින් එකකට වඩා අවුව බලාපොරොත්තු වෙනවා වැස්ස නවතී කියලා බලාපොරොත්තු වෙනවා වතුර පිරිච්ච මිනිස්සු වතුර බැහැගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා හැබැයි තාම වතුර හැබැයි මේක හිඳිලා මේක මේ ගැටටුත් එක අයින් වෙලා සාමාන්‍ය ජීවිත රටාවක් හම්බ වෙයි මට මේ දේ ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒක පේන්නේ නැහැ තාම තියෙන වතුර ඒක පේන්නේ නැහැ ඒක දකින්නේ නැහැ හැබැයි ඒ දකින්නේ නැතිතොට තාම වතුරේ බැහැගෙන ඇඳ උඩ නැගගෙන කබට්ටුක නැගගෙන ඒ ගෙවල් අතහැරලා ගිහිල්ලා ඒ වෙන ඉන්න తాවකාලික තැන්වල ඉඳගෙන බලාපොරොත්තු වෙන වතුර බහි කියලා. එයා ජීවත් කරන්නේ බලාපොරොත්තුවයි. මගේ ප්‍රමාන්තනේ මගේ ජීවිතේ බලාපොරොත්තුව නැති වෙච්ච වෙලාවේ. මගේ ජීවිතේ ජීවිතයක් නැති වෙනවා. මිනිස්සුගේ ජීවිතේ බලාපොරොත්තුව නැති වෙච්ච ගමම්ම එයාට ජීවිතයක් නැහැ. අපි කියනවා මුව හදන්න බෑ. මුව හදන්න බෑ. මගේ හස්බන්ඩ් ගෙන් වැඩක් නැහැ. මගේ පවුල් ජීවිතෙන් වැඩක් නැහැ. ජීවිතේ තේරුමක් නැහැ. ඒ කියන්නේ ඔබ තීරණය කරලා සීල් කරලා අච්චුතියලා ඔබ තීරණය කළා ඉවරයි. මගේ ප්‍රමාණයට ඔබට බලාපොරොත්තුවක් නැහැ. අප ගැළවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන. ඒක අපි එස්කේල් 37 දකින්නේ උන්වහන්සේ ඇට සැකිලි ආයකට සමාන කරන ඊශ්‍රායල් ජනතාව. ඊශ්‍රායල් ජනතාව ඇට සැකිලි ආයකට සමාන කරනවා මොකද එයාලගේ බලාපොරොත්තුව නැති වෙච්ච නිසා 11 වෙනි වගන්තිය එවිට උන්වහන්සේ මට කතා කොට මෙසේ වදාළසේක එසකෙල් 37:11 මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි මුළු ඊශ්‍රායල් වංශයය ඇටකටු වනාහි මුළු ඊශ්‍රායල් වංශයය අපේ ඇටකටු වියලි අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහ මුලින්ම සිඳ දමනු ලැබුම යෝකියති. කියන්නේ බලාපොරොත්තුවක් නැහැ කියන්නේ ඔබ මම ඇටකට ගොඩක් වගේ. මගේ මේ මන්තනේ ඒකයි බලාපොරොත්තුව කියන එක හරි ලස්සන දෙයක්.
යන්නේ මේ ලෞකික තලයේ තියෙන යාමට කැමැත්ත දෙයි අර ප්‍රොමෝෂන් එක හම්බ වෙයි අරකින් ගොඩයයි මේ මේ ලෞකික උත්තර වලට වඩා එහා බලාපොරොත්තුවක් ලෞකික දේවල් වලට එහාට බලාපොරොත්තුවක් ස්වාමින් වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ ඔබව උන්වහන්සේට සම්බන්ධ කරගෙන උන්වහන්සේ උත්තර දෙනවා කියන එකට බලාපොරොත්තුවක් ඒ බලාපොරොත්තුව ඔබ ජීවත් කරනවා මගේ ප්‍රේමාන්තේනි බලාපොරොත්තු ජීවත් කරවනවා ඒ කියන්නේ ඒක දැන් ඔබ වහන්සේ උන්වහන්සේ කතා කරන දේ ඔබ දැන් ඉන්න තැන සහ පුරන්දුව අතර ගැප් එකක් ওই ගැප් එකේ තමයි නපුරා ඇවිල්ලා විෂ දාන්නේ උපතිපාලස්සුනි පරිච්ඡේදේ බලන්න උපතිපාලස්සුනි පරිච්ඡේදේ උඩ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා සතුන් දෙපළු කරන්න සතුන් දෙපළු කරලා දෙවියන් වහන්සේ ඒ මැදින් යන්න ඉස්සල්ලා දහවෙනි වගන්ති උපති 15 10 ආබ්‍රහම්ද මේ සියල්ල උන්වහන්සේ වෙත ගෙනවුත් උන් දෙපළු කොට පළු දෙක එකිනෙකට මුහුණලා තැබීය එතකොට උන් පක්ෂි දෙපළු කොට නැත මේ මලසිරු පිට ගිජුලිහිනියන් පාත් වූ කල ආබ්‍රහම් උන් එළවා දැමීය මගේ ප්‍රමාන්තේ දෙවියන් වහන්සේ යන්නේ ඊට පස්සේ දෙවියන් වහන්සේ යන්නේ ඉස්සෙල්ලා ඒ ගැප් එක උන්වහන්සේ ගිවිසුම ඇති කරන්න ගිනි උදුනක් වගේ මැදින් යන්න ඉස්සෙල්ලා ඒ ගැප් එකට ගිජුලිහිනි වෙනවා මගේ ප්‍රමාන්තේ ඔබගේ මගේ ජීවිතයේ ආබ්‍රහම්ට පරන්දුක් දුන්න අවුරුදු 75 දී අහසේ තරු වගේ දරු පරපුලක් හැබැයි පරන්දු ආබ්‍රහම්ට ඉන්න බැරි වෙනවා සාරා ඇවිල්ලා කියන හග්ගයිත කියන දලා දරුවෙක් හදන ඊස්මායිල්ව හදනවා පටල ගන්නවා අවුල් කර ගන්නවා අච්චාරු කර ගන්නවා දෙවනස්ගේ පරන්දු ඊසාක් ඒක අවුරුදු 100 දී වෙන්නේ ඔබගේ ජීවිතේ බලාපොරොත්තු අය ඔබ ජීවත් කරන්නේ මගේ ප්‍රමාන්තේ ඔබට බලාපොරොත්තු වෙන්න දෙයක් තියෙන්න ඕනේ බලාපොරොත්තු වෙන්න දෙයක් වචන හීබ්‍රු 1 පළවෙනි 11 වෙනි පරිච්ඡේදය බලන්න හීබ්‍රු 11 වෙනි පරිච්ඡේදය කතා කරලා කියන මේ බලාපොරොත්තුව මොකක්ද ඇදහිල්ල සහ බලාපොරොත්තු අතර ඇති සම්බන්ධතාවය උදාහස කතා කරලා කියනවා ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකයයි අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසකකමයි ඒතර අදහනවා කියලා කියන්නේ බලාපොරොත්තු වෙන දේ පිළිබඳ සහතිකයක්. ඒක ඉන්නේ කොහමද? ඒ ඇදහිල්ල එන්නේ කොහමද? රෝම 10. රෝම 10 17 වෙනි වගන්තිය බලන්න. ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩ ඇසීමෙනි. පණිවිඩ ඇසීවන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දැසීමෙනි. මගේ ප්‍රේමාන්තේනි. ඔබට බලාපොරොත්තුවක් එන්න නම් ඔබ උන්වහන්සේගේ වචනයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ප්‍රසප්සද වහන්සේ නෑ ඔබට පූජාව නෑ ඔබ ගෙදර හිර වෙලා ඉන්නේ හැබැයි මම හිතන්නේ බයිබලයක් නැති ගයක් තියනවා කියලා ඔබ ලොක්ඩවුන් එකේ කොහොම හරි කරලා එන්න පුළුවන් නම් බයිබලයක් ඉල්ලගෙන මම දෙන්නම් මම මගේ මිස්සම හැමෝටම කිව්වේ පර්සනල් බයිබලයක් ගන්න මගේ ගාව තියෙන බයිබල ඕන තරම් කබඩක පිරෙන්න පෞද්ගලික බයිබලයක් තියාගන්න මගේ ප්‍රමාණතන ඔබට බලාපොරොත්තු නැති වෙලා නම් එසකේල්ට කියන උන්වහන්සේ දේව වචනය දේශනා කරන්න. දේව වචනේ දේශනා කරන්න. දේව වචනේ දේශනා කරද්දී ඔබ තුළට ඒ බලය බලාපොරොත්තුවක් වෙනවා. මගේ ප්‍රේමාන්තේනි මගේ ජීවිතයේ සදේශ මට දීපු ලස්සන තෑග්ගක් තමයි ඩේලි රිෆ්ලෙක්ෂන් එක. සහ දවස ගානේ පූජාව තියලා දේශනා කරන්න දුන්නු අවස්ථාව. ඇත්තට මේක ඔබ වෙනුවෙන් කරන දෙයකට වඩා චෙස්ව එක මට දිනු තෑග්ගක්. I can't help but read. ඒ කියන්නේ මට මූඩ් අවුල් කියලා මට වචනේ කියවන්න දෙතෝ ඉන්න බෑ. මම අනිවාර්යෙන් කරන්න ඕනේ. අද නම් බෑ අද නම් ඉන්නවා කියලා එහෙම දවසක් නෑ. දවසේ අනිවාර්යෙන් හෙට දවසේ කියවි මද මම කියවන්න ඕනේ මම මොන මූඩ් එකේ හිටියත් එක මම කරන්න ඕනේ. හැබැයි චෙස්ව එක මට දීපු ලස්සන තෑග්ගක්. ඒතර බයි හුකක් රුක් මොන තත්වයේ හිටියත් මම වචනේ ඉන්න මොනේ. චෙසර මං අනේක වාරයක් සුති කියනවා එකට. මගේ ප්‍රමාන්තේනි ඒ වචනේ ඉන්නේ නැද්දී. ඒ වචනේ තුල ඔබ ඝන අන්ධකාර තිත්ත කළුව රස්සේ යද්දී රුදුරු නිම්න මැද යද්දී උන්වහන්සේ ඔබ වර්ගන යනවා කියන සහතිකය ඔබට තියෙනවා. අද පළවෙනි කීවේ මේ අපි කියවන්නේ බලන්න මේ බලාපොරොත්තුව පොරොන්දු සහ බලාපොරොත්තුව අතර වේදනාව සහ මහිමය අතර සම්බන්ධතාවයක්. ඒ කියන්නේ there is no pain there is no gain without pain.
එනිසා මේ වේදනාවේ අර්ථය පළවෙනි කීම අපි කියවගෙන යනවා. පළවෙනි කීම අද කතා කරන වචනය දේව කැමැත්ත අනුව ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේරිතයක වන පාවුළු ඊළඟ වගන්තිය ගන්න. අපගේ පියාණන් දෙවනහස්ගේ ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් ශාන්තියත් අපට වේවා. කරුණාවේ පියාණන් වූද සකල සැනසීමම වන දෙවියන් වූද අපගේ ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන් වහන්සේ බලන්න මේ වචන අපගේ සෑම පීඩාවලදී අප සනසනසේක. මගේ ප්‍රමාණතනේ ඒ පීඩාවේදී උන් වහන්සේ බොහෝ සනසනවා. ඒ වචනේ මෙතන තියෙනවා. උන් වහන්සේ එක්ක ඉන්න ඒ තැනදී උන් වහන්සේ ඔබව අරගෙන යනවා ඒ තැනදී. මගේ ප්‍රමාණතනේ මේ පීඩාව මැද ඔබට මට පවුලක් දීලා තියෙනවා. සංඝයක් දීලා තියෙනවා. ස්පිරිචුවල් රිලේෂන්ෂිප්ස් දීලා තියෙනවා. ඒ තැන්වලදී ඔබ හදාගෙන තියෙන්නට ඕනේ ඒ සන්නාහයෙන් සන්නද්ධ වෙන්න. මේ අධ්‍යාත්මික ගමනේ ඔබගේ රොඩු බොඩු අයින් කරලා අසභ්‍ය දේ අයින් කරලා අනිත්‍ය දේ අයින් කරලා මගේ ප්‍රමාන්තේනේ ඔබට අයිති නැති දේ අයින් කරලා ඔබ පරිස්සමෙන් ඔබට තියෙන්න ඕනේ ඔබගේ ඉන සර්කල් එක අවුට් සර්කල් එක හදා ගන්නට ඕනේ. එතනදී ඔබගේ යාළුවෝ ඔබත් එක්ක ඉන්නට ඕනේ. මගේ ප්‍රමාන්තේනේ ඒ අන්ධකාරයේදී ඔබ සටන් කරන්න ફોકસ එකක් ඔබට ඕනේ. ඒ පීඩාවේදී ස්වාමීන් වහන්සේ බොහෝ සනසනවා. ඒ පීඩාවේදී අනවශ්‍ය පුද්ගලයෝ ඔබගේ ජීවිතේ ඉන්නව නම් මගේ ප්‍රේමවන්තනේ පෞකාර සම්බන්ධතා තියෙනව නම් ඒ පීඩාවේදී යකා නියම විදියට ඒ උත්තර අරගෙන එනවා. ඒව වලින් ඔබට හිතනවා පාපයට යන්න, ඔබට හිතනවා එතනට යන්න. ඔබ ඒ තැන් ඔබ පැත්තක තියලා තියෙනව නම් මගේ ප්‍රේමවන්තනේ නන්ද විසි කරපු ලියුම වගේ තේරෙනවද කියනක ලියුම අල්මාරියේ නම් මගේ ප්‍රේමවන්තනේ බෝතලේ කබඩ් එකේ නම් ඒ කන්ටැක්ට්ස් ඒ ආශ්‍රයන් ඔබ පැත්තක පරිස්සම් කරලා තියෙනවා නම් ඔබගේ අරගලයේදී ඔබගේ ප්‍රශ්නයේදී පාපය ඔබට අතවනද්දී ඔබ ඒ තැන්වලට යනවා. එනිසා තමයි බයඥා විචිවිතය බාතරින තියෙන දේ අතාරලා ඔබ සුත්ත කරගෙන ඉන්නට ඕනේ. එතන ඔබගේ ඔබ කාමරේ අස් කළා තිබුණාම කලවර වෙච්චාම ඔබ අනම්මනම් වල හැප්පිලා අතුවාල වෙන්නේ නැහැ. මොකද කාමරේ අස් කළා තියෙන්නේ. එනිසා මේ වරප්‍රසාදී ජීවිතය යන්න ස්වාමීන් වහන්සේ ඔබට ඒක තියනවා. ඒ අන්ධකාරයේදී ස්වාමීන් වහන්සේ ඔබ සනසනවා මගේ ප්‍රේමාන්තේනේ. යකාගේ සනසීම පාපයත් එක්ක එන්නේ. ස්වාමීන් වහන්සේගේ සනසීම සුත්තාත්මයන් වහන්සේත් එක්ක එන්නේ. වචන බලන්න. අප සනසනසක දෙවියන් වහන්සේගෙන් අප ලබන සනසීම කරන කොටගෙන සියලු ආකාර පීඩා විඳින්නන් සනසන්නට අපටත් හැකියවන පිණිස මගේ ප්‍රමාණතනේ මගේ ජීවිතේ මම මුස්පෙන්තු කරගෙන කාලකන්ණි කරගෙන ඔබට මම මොනවද කතා කරන්නේ? ඒකයි මම උන්වහන්සේ ගාවට ගිහිල්ලා සනසෙන්න ඕනේ. ඒ සුත්තාත් මාත්‍රේ පිරෙන්න ඕනේ. අපේ ජීවිතේ එක විදියට තියෙන්නේ නැහැ. උච්චාවචේචනය වෙනවා, වෙනස් වෙනවා, කඩාගෙන වැටෙනවා, දුර්වල වෙනවා මගේ ප්‍රමාණතනේ. හැබැයි උන්වහන්සේගේ පාමුල ඉඳලා, උන්වහන්සේගේ පාමුල ඉඳලා ස්පිරිචුවල් රිලේෂන්ෂිප්ස් එක කතා කරලා යාඥාවේ සන්නද්ධ වෙලා මහා දයාබරව උන්වහන්සේගේ ආදරේ විඳිනවා. පරිියේ රාත්‍රියේ පිටුමේ එකපාරම මට කතා කරා. කතා කළා මට කියනවා Father you are blessed. I really enjoy your sermons. You are a blessing for කියලා කියද්දි මගේ ඇස් දෙකට මට කඳුළු ආවා. මොකද මම අරගලයක ගිය නිසා ඒ වෙලාවේ. මම ඒ වෙලාව අරගල ගිය නිසා මගේ Father I'm going through a struggle please please pray for me. පිටුම මට කතා කරා. කියව ෆාදර් මම I'm going to wake up in the early morning මම උදේ පාන්දර නැගිටලා යාඥා කරන්න plan කරන් ඉන්නවා. මම බොහොසට යාඥා කරනවා. පිටුම 3:45 මට message එකක් දානවා I'm praying as promised I am praying for you කියලා. මගේ මේ මට බලය එහෙමම දැනුණා. එහෙමම දවස පුරාවට එහෙමම දැනුණා. අද යාඥාවේ උන්වහන්සේ මහා පුතුම විදියට මට කතා කරා. උන්වහන්සේ මාව මෙහෙම හොල්ලලා වගේ තිබ්බා. ෆාදර්ගේ යාඥාවත් එක්ක මං යපීතු මට 3 දෙනෙක් කතා කරා. මගේ හොඳම යාළුවාට ඒ වගේම ස්පිරිචුවලි මාව ඩිරෙක්ට් කරන මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර්ට තව මගේ ස්වාමි ඩිරෙක්ටර් හත් මම මේ 4 දෙනාටම කතා කරලා මම රියැක්ට් කරන අය උදෙසා මම කිව්වා මට මං එනම් ප්‍රේ ෆෝ මී කියලා මං ඒගොල්ලන්ට මැසේජ් කරා. මං එතන මුන්න දුන්නා. උනාසේ මාව සැනසුවා මගේ ප්‍රමාදයෙන්. උනාසේ මාව සැනසුවා. බලාපොරොත්තුව කියන එක උනාසේ මට දුන්නා. වෙන්නම ජවයකින් ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න. නැසි සන්නද්ධ කරා. මට අයිති දේ ඔබට ඒ වගේම අයිති. ස්වාමීන් වහන්සේ ඔබ සනසනවා. මගේ හැබැයි ප්‍රේමාන්තේ ලෝකේ සනසීම අයින් කරා. පාපේ අයින් කරන්න.
ෆෝකස් එක උන්වහන්සේ කරගන්න ඉන්න ඒ තැනදී ස්වාමීන් වහන්සේ පුතුම විදියට ඔය අරගලේ හරහා ඔබ වර්ගන යන වචනය කතා කරලා කියන බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ අධික අධිකතර වේදනාවලට යම්සේ අපි පංගුකාර වෙමුද එසේම උන්වහන්සේගේ අගිත් අධිකතර සනසිල්ලට අපි පංගුකාර වෙමු ඒ කියන්නේ වේදනාවෙන් තොර ගමනක් නැහැ වේදනාව ඇතුලේ සනසීම තියන්නේ වේදනාව අයින් කරලා ලබන සනසීම පාපයත් එක්ක මගේ ප්‍රමද ලෝකේ පාපය තමයි කිසිම මිලක් නැතුව ඔබට ඔබටගේ ජීවිතේ රීරි මාංශය අරගෙන මොහොතක ත්‍රිල් එකක කික් එකක ඔබ වනාත කරන්නේ මේ යථාර්ථය අපි දකින්නේ සුවිශේෂයේ මගේ ප්‍රමද ස්වාමීන් වහන්සේ අද කතා කරලා කියන සුවිශේෂයේ භාග්‍යයට භාග්‍යයටක් ගැන මේ හැම භාග්‍යයකම තියෙන වෙදේ බලන්න පොරොන්දුව දැන් ඔබ ඉන්න අරගලය පොරොන්දුව අතර ගැප් එක බලාපොරොත්තුව උනාසි කතා කරලා කියනවා දෙවෙනි වගන්ති ගන්න උනාසි උන්ට ගන්නමින් මෙසේ වදාළසේක බැගෑ සිතින් දෙව් සරණ පතන්න ඔබ භාග්‍යවන්තයෝය ස්වර්ග රාජ්‍යවන්ගේ දැන් ඔබ ඉල්ලනවා දෙයක් දෙවනාසගේ සරණ ඔබ ඉල්ලනවා ඔබ භාග්‍යවන්තයෙක් වෙනවා දෙව රාජ්‍යවන්ගේ अगर मैं मानते नहीं, एक अनेक बैगे ऐसे तीन देव सारण पाते ना आया, ये साया हाथली एक गलन, ये साया हाथली ये तीस सेक में निवागंतिया, अगर मैं मानते नहीं, देव सारण पाते ना वाकिया ने लस्सन दिया, एक ऐवी लोग अगर मगे बैरी कम पिलियार रगन, वो दुबला इके लो वो दानगन, स्वामी नुहान එත් සමිඳුන් සරණ යන්න ඔසිය සවි අලුත් කර ගන්න ඔය රාජාලින් මෙන් ව්‍යාපත් විදා යන්න ඔය උද්වන්න ඔය එත් වෙස නොවන්න ඔය ඇවිදින්න ඔය එත් ක්ලාන්ත නොවන්න ඔය ජෙරමියා ජෙරමියා 17 7 වෙනි වගන්තිය බලන්න මගේ මේ මන්තිනේ කියන්නේ දෙව් සරණ පතන අය උන්වහන්සේ ඒ කියන්නේ ගංගා යුරේ සිටුබු ගහක් වගේ ඒ කියන්නේ උන්වහන්සේව හොයන්නේ උන්වහන්සේගේ උත්තරේ උදව්ව බලන්නේ ජෙරමියා 17 හත බලන්න සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තය. ඔ ගංගා අයුරේ සිටවපු සිටව ඇති ගඟටම මුල්ලාද ඇති ගිම්මානෙට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නිහත නියං කාලය ගැන කරදර නැති නොනැවතී දිගටම පළදාවක් ඇති ගස්සක් හා සමානය. ගීතවලේ පළවෙනි ගීතේ බලන්න. ගීතවලේ පළවෙනි සාම් නම්බර් 1. ඒ කියන්නේ දෙව් සරණ පතන අය. මගේ ශක්තිය නෙමෙයි වහන්සේගේ ශක්තිය. ඒ අය තමයි දේව රාජ්‍ය ලබන්නේ. ගීතවලේ පළවෙනි ගීතේ කතා කරලා කියනවා දුදනන්ගේ උපදෙස් අනුව නොයන, හවුකරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන, සමිඳුන්ගේ විනය ප්‍රීති ප්‍රමුදිත වන දිවාරෑ භාවනා කරන මිනිසා භාග්‍යවන්තෙක් වන්නේ ඔහු. ඇලදොල අද්දර සිටුවා ඇති නියම කාලයට පළදරන කොළ පරවී නොයන ගස්සකට සමානය. දෙවනාස්ගේ සරණයි අපි හොයන්නේ. මගේ ප්‍රේමන්තින ඔබ ඒක දැන් කට්ට කාලා හොයන්නට ඕනේ. ගඟක යූරක හිටපු ගහ ගඟට මුල් අදින්න ඒ මුල අර ගල් පසාරු කරගෙන පස් උරගෙන ඩ්‍රිල් කරගෙන ගල ඇතුලට ගිහිල්ලා ඒ මුල වතුර හොයනකම් ගමනක් ඒක අරගලයක්. මගේ ප්‍රේමන්තින යාඥාවතර ස්වාමීන් වහන්සේව හමු වෙනවා කියන එක අරගලයක්. ඔබට මිලක් ගෙවන්නට ඕනේ. ඔබට මිලක් ගෙවන්න ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න ඕනේ. ඒ හන්නට ඔබ කනෙක් වෙන්නට ඕනේ. හැබැයි ඔබ භාග්‍යවන්ත වෙනවා දෙවරාජ්‍ය ඔබ ගෙවෙනවා බලන්න වචන ටික ඊළඟ වගන්තිය ශෝකවන්න භාග්‍යවන්තයෝ සැනසීම ලබ දැන් ඔබට දුකයි දුකයි කියලා කියන්නේ මේ ලෞකික තලෙ නෙමෙයි ජේසුගේ ජේසුත් එක්ක කරන අරගලයේදී වේදනාව පීඩා ප්‍රශ්න මැද ඔබ ඉන්නේ හැබැයි ඔබ සැනසීම ලබනවා දැන් ඔබ දකින්න දේ දුක වුණාට ඔබ සැනසීම ලබනවා කියලා වචනේ කියනවා ඔබ ජීවිතේ බලාපොරොත්තු වෙයි හැම කෙනෙකු බලාපොරොත්තු වෙමින් ඉන්නවා වචන ගන්න නිහතමානි ගුණාත්තු භාග්‍යවන්තයෝය ඒ උදේශය උරුම කර ගන්නෝය යුක්තියට සාපිපාසයත්තු භාග්‍යවන්තයෝ උතෘප්තිමත් වන්නෝය දයාවන්තයෝ භාග්‍යවන්තයෝය උදයාව ලබන්නෝය නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය ඔහු දෙවියන් වාසය දකින්නෝය මේ වචනය ගන්න මගේ ප්‍රමාන්තිනී සිරාක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය ඒ කියන්නේ නිර්මලයි කියලා කියන්නේ පිරිසිදු වෙන්න වේදනාව හරහා යන්න මොන සිරාක් දෙකේ පහ දෙකේ පහ නිර්මල වෙන්න ඔබ අරගලයක යන්න ඕනේ පිරිසිදු වෙන්න ඔබ කට්ටක් කන්න ඕනේ වතුර අරගෙන පිච්චෙන්න ඕනේ නටන්න ඕනේ සංසිසසක 100ට ගන්න ඕනේ පිරිසිදු වෙන්න වචන ගන්න රත්තරන් ගින්නේ උරගා බලන් ලැබේ තෝරාගත නින්දාව නැමති උදනේ පරික්ෂා කරන ලබන්නේ ඔය ඔබ දෙවියන් වහන්සේව දකින්න
වේදනාවක ආයුතුමයි නිර්මලත්වයක් තුල නිර්මල වෙන්න ඔබගේ මලකඩ කැඩෙන්න ඔබට පාර වදින්න මොනමයි මගේ ප්‍රේමාන්තයනි සමිනාසේ දයාබරව ඔබව මාව වදි කරන්න එතනට සමිනාසේ ඔබව පණ ගන්නවන්න එතනට එනිසා මේ වෙලාවේ ඔබට රිදෙද්දි ඔබට රිදෙනවා ඇයි ජේසු එහෙම කරන්නේ ඇයි ජේසු මෙහෙම කරන්නේ මිනිස්සුගේ ජීවිතවලට ගා ගියයින් පස්සේ මේ කොරෝනා ලොක්ඩවුන් වතුර එයාසෙන් කොහොමද කන්න බොන්න විදියක් නැහැ ගෙවල් දකිද්දි ඒවා කැඩිලා හිතා ගන්න බෑ මගේ ප්‍රමාණ තියෙන අපිට දෙන තියෙන වචනයක් විතරයි ඇදහිල්ල තුල ඉන්න මනුස්සය එයාලට අපිට දෙන තියෙන හොඳම දේ ඇදහිල්ල ඇදහිල්ල තුල ජීවත් වෙන මනුස්සය වතුර ඇස්සේ මඩ ඇස්සේ විස බීජ ඇස්සේ ස්වාමීන් වහන්සේගේ වචනේ අල්ල ගන්නවා ස්වාමීන් වහන්සේගේ වචනේ ඉල්ලනවා අපි එතන මනුස්සයව ගොඩ නගලා තිබ්බනම් මගේ ප්‍රමාණ තියෙන කිසිම දෙයකට බෑ කිසිම දෙයකට බෑ ඒ ඇදහිල්ල ගමන නතර කරන්න උන්වහන්සේගේ වචනේ තුල ඔබ මම ඉන්නවනම් ඒක මහා ගැඹුරු අත්දැකීමක් වෙනවා වචනේ අවසන් කරනයිති කරගන්න උන්වහන්සේ කතා කළා කියනවා සාමය ඇති කරන්න භාග්‍යවන්තය දෙවියන් වහන්සේගේ පුත්‍රයයි කියන ලබන්නෝය යුක්ති උදෙසා පීඩා විඳින භාග්‍යවන්තය ස්වර්ග රාජ්‍ය උන්ගේය මිනිසුන් මානිසා ඔබට නිന്ദා පීඩා කොට නානාවිද අසත්‍ය චෝදනා නගර කල ඔබ භාග්‍යවන්තයෝය මගේ ප්‍රමාන්තයනි ජේසු නිසා මේක තමයි ලස්සනම තැන ජේසු නිසා ඔබ කන කට්ට ජේසු නිසා ඔබ විඳින වේදනාව මගේ ප්‍රමාන්තයනි සමහරලාට මේ ලෝකයේ ඔබ විඳින්න පුළුවන් අසාධාරණම තැන ඔබ ඉන්නේ පෞල් ජීවිතය තුළ ඔබ ඔබට හරි ලොකු අසාධාරණයක් ඔබගේ ස්වාම්ප්‍රශ ඔබට කරන දේ අසාධාරණයි බිරිඳ ඔබට කරන දේ අසාධාරණයි දෙමාපිය ඔබට කරපු දේ අසාධාරණයි ඔබගේ ඔබගේ දරුව ඔබට කරන දේ අසාධාරණයි ඔබගේ රැකියාව තුළ අසාධාරණය දේශපාලන පසුබිමක් තුළ අසාධාරණය මතක තියාගන්න ඒ අස්ථාන චෝදනාවක ඔබ ඉන්නවනම් ඔබ ඩිරෙක්ට්ලි කෙලින්ම ඉන්නේ ජේසු හිටිය තැනමයි ඔබ මහා භාග්‍යවන්තයෙක් නිසමගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ මාව ජීවත් කරන්න මේ බලාපොරොත්තුව ඔබ බිඳුවටම වැටිච්ච තැන මම ආරාධනා කරනවා පළවෙනි පියවර කොන්ත කියන්න කොන්ත තියෙන දේව වචනයමයි ඒ වචනය ඔබට බැරිම තැන ඒක කිය 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 ඉන්න ඊට පස්සේ නාස්ගේ වචනෙට යන්න බයිබලය කියන්න ගන්න වචනයත් එක්ක ජීවත් වෙන්න මගේ ප්‍රමාන්තයනි ඔබට සපසාදික ජේසුස් ඉස්සරහට ඉන්න මේ වෙලාවේ බැරි නිසා ඒ වචනය තුල එල්ලිලා ඉන්න ස්වාමින් වහන්සේ මහා පුදුම විදිහට දොරවල් ඇරලා ඔබ වර්ගන යන තියෙන ගමන අ르ගෙන යන නිසාම අපි අවසානය කරනවා ලුක්තමාගේ පළවෙනි පරිච්ඡේදයේ 45 වෙනි වගන්තියේ 9 වෙනි භාග්‍ය ගැන කතා කරනවා භාග්‍යයට අපි දකිනවා භාග්‍යයට 9 වෙනි භාග්‍ය උන්වහන්සේ අපිට කියනවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් දුන්නා උපරන්දුව ඉෂ්ට වන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තය 45 වෙනි වගන්තිය ලූක් 1:45 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කළේ කියන මොකක්ද ලූක් 1:45 ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා උපරන්දුව ඉෂ්ට වන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තය ඒ තමයි දේවම්මා දේවම්මත් එක්ක එකතු වෙලා ජීවිතේ භාග්‍යයක් කරගමු ලෝකයේ අභාග්‍යයෙන් එතර වෙලා භාග්‍යවන්තයෙක් වෙන්න ඒ වේදනාව ඇතුලේ ස්වාමීන් වහන්සේගේ හඬ අයිති කරගෙන ගිනි ගන්න පඳුර ඇස්සේ උන්වහන්සේගේ කැඳවීම අයිති කරගෙන ඒ පියවර ගන්න උන්වහන්සේත් එක්ක උන්වහන්සේගේ වරම් ශක්තිය ඉල්ලලා අද අපි මේ යාගය තුළ යාඥා කරමු ප්‍රේමවන්තයනි පඳුරු පිදීම